වන්න ගොඩක් කෙනෙක් කැමති. මම කියන්නේ කටිින්මයි ලියන දේ කියවන්න හරි කැමති බොහෝ දෙනෙක්. අපි කියවීම මිනිසා සම්පූර්ණ කරයි පරිපෝර්ට මනුස්සේ කියවීමෙන් බිහි කරයි කියලා කියන්නන්නේ නිසානේ. එතකොට මේ කියවන්න කැමැත්තක් තිබ්බත්න් කියවන්න කැමතේ දියට ලියන්න. ටම පුළුවන්ද එක මොටම බැහැ එක සහජයෙන් ඕ නැත්තන් මන්ගේ දක්ෂතාවෙන් වුවමනාවෙන්නික වර්ධනය කරගන්න ඕන ලියල ලියලම් අන්න එහෙම පිරිසක් හොයාගන්න අපි දැරවා ලොකු බෑමක් එහෙම දක්ෂීෙන් හඳුනකෙන ඔවුන් අනගන්න කොහොමද ඔවුන් වටට හඳුන්වා දෙන්නේ කොහොමද මොකද ලේඛන කලාවේ අනාගතය ආරක්ෂා කරන්න නම් අපි අපිට තියෙන වගේ ිෂ්ටරන්න ඕන එක තමයි ෝකින් බක්ස් වැඩස හනත් එක්ක අපි පොත්් ගැන කතා කරන වගේම හොඳ පොත්ලියන්න ගුණාත්ම පොත්ලියන්න ල් දරුවන්ගේ ඉදන් තරුණ ප්‍රජාව දක්මේ හැමෝමව. යම් මාවතකට ගේ නොත්සාහයක් දැරුවේ අද දෙරන24ෝනාිව විදිහට. එනිසාවෙන් අපි අදතරන ටෝකින් බොක්ස් කෙටි කතා තරගාවලයක් සම්පිතහන කර එහිදී තරගාවලි චිතරිපත් වෙලා ජයග්‍රහණය කරපු ඒ පුද්ගලීන්ට ්‍යයාග සහ සහතික පත් ප්‍රධානය කිරීමත් දෙරන ප්‍රධාන කාර්යයාල පරිශප්‍රයේදී සිබු කරෙන. මෙරට දරුවන්ගේ සාහිත්‍ය රස ස්වාධනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධ න කරනොක් අද. දන් ආ ධිතදශනයේ සිදු කරන ලැබුවේ කිවිපති ඉජනේරු අජන්තස් සැ විරත්ද මහතා සින්. අපිට හමුවන චරිත කියවීම සඳහා අවශ්‍ය කරන්න දැනුම අපිට ලබාගන්න අපිට මේ කේවීම කියෙනෙක ගොඩක් ප්‍රෝජනත්තයෙන් සාහිත්‍ය ඉතාමත් ප්‍රෝජනත්වෙන මම කල්පනා කරන වැරදි විදියට දකින්න සමාජයක අපි හරිවිදියට දකිෙන මිනිසන ඇතිකිරීම සඳහා සාහිත්‍යයක් ඇති කරන්න නම් කෞදයක කරන්න ඕන. අපි අප එකක් තම අපි කියන පාසල්වලට මේකරන්න කිය. පාසල්වලට හිල්ල එවරුුණට පස්සි සමාජය කියනෙ එක තනක නතරවෙන් නෑන දිරම යනවා. මාධ්‍යයට විශාල්ල දෙයක් කරන්න පුළන්කිෙලා අපි හිදන. මොකද මම පුදගිකවත් හිතන දෙයක්ත් තමයි. රටක ආකල්ප සංගත්ධනය සඳහා මාධ්‍යයක තියන වගකීම ඉතාමත්ම වැඩි. දැන් මාධ්‍යවලින් ඒ කටිවුත්තේ එහෙම විෂ්ට කරනවාද කියන පැනයක් අපිට හැමතිස්්්‍යේ තියෙන. ඒ තියන අතර තුරද මයි අපි දකින්නේ.මි ටෝගින් බුක්සගේ වැඩටහන්. මෙන්න. අර මාධ්‍යයෙන් ස්ටවෙන්න ඕන අර ආකල්ප සංගදධනය සඳහා ඉවහල්ලෙන වැඩ සටහන. අපි සමහරලාට හිතනවා ආනන්දයෙන් ප්‍රඥාව කරායනවයි කිය මේක මේ සාහිතයට හිතරක් ලිය වෙච්චේ එකක් කියලා බෝ වෙලා රි කතාාරුටගෙන ආනන්දම ප්‍රඥාව ආනන්දය ප්‍රඥාව කිය මේක මේ සාහිත්‍යයට තමයි අපි එල්ල කරලා කියන්න උත්සාහ කර. සියලුම කලාවන් සියලුම කලාවන්. ත්තටම ඇතිවවෙන්නේ රසක්්නතාවේ වර්ධය කිරීම සඳහා අපි කරන්න කලාවන්න නොසේ රසවිඳීම. සාහිත්‍යය තියෙන වෙනනිසස් තමයි සාහිත්‍ය භාෂාව උපයෝ කරකන ඒ රස්වාද අපිට ලබා දෙෙනවා හැබේ අපි අර බ්‍රරපානිවැනි මාධ්‍යක රාපුවම අපිට පේනෝදැන් සාමාන්‍යර එකනකට වෙනස් මාධ්‍යය වෙන් කරලා පෙන්නුවට රූපාහිනිය කියෙන මාධ්‍යයටටාවවා මේ සියු මාධ්‍යන් නැතන් කලාවාන්ගේ ගුණුවක් හැටියට අපිට පේෙන්න පටන් ගන්න රපන් රූපාණනිතාතරම ප්‍රබල වෙන්නේ අර ගොුණුව නිසයි. එහෙමනං එකේක කලාවන්. සකල කලාවන්ගේ එකේක කලාවන්ට තියන හැකියාව, ප්‍රබල ලෙස තියන තැනක්තමයි මේ රූපවානී ැනතට රූපාණයට තමයි ඇත්තටම පුලුවන් එන්නේ රසක්ඥතාවය දෙන ගමන්. අර අපි කතා වෙන ආනන්දයෙන් ප්‍රඥාව කර සමාජයේ මෙහ වන කටයුත්ත කරන්න. එමම ස්තුතිවන්තය දෙරන මාධ්‍ය දාලයට පුළුවන් වුණා වැඩ සටහන් එද්දා ශාර්ශය පණහක් මෙතෙක්කල්. කරගෙන ඇවිල්ල. රසට රටට අවශ්‍ය වන්න. ඒ රසත්ඒ ප්‍රඥාවත් දෙන්න හැකිවීම ගැන බෙහි ෙනෙන බද. ල සමහපති නනිතිකඥ දිලිත් ජයවීර මහතා වත්මන් තාරුණන්්‍යි පිළිබඳව මෙලෙස අදහස් පල කලා. සමස්්‍යයක් කැටියට මම නීති කතන්දරෙන් එලියට ඇවිල්ලලා නිර්මාණ ශිල්පියෙක් වුණේ කෙටිකතා කියපු නිසා. කෙටිකතා ලියපු නිසා කවිලියන්න උත්සාහකරපු නිසා සසිින්දුලියන් උත්සාහකරපු නිසා. හැබැයි මම දැන්වීම් කරනන්නේ එඩවටයිසිං වල. හිතනවා ඒගන්න කවරුත් පිළිගැනි ම හොඳට කොපි ලියපු කෙනෙක් මලියන් වටිනා නන්න සල්ලි හොයපු කෙනක් ියලා හිති ලියන්න නං හිතන්න පුළුවන් වඩ ඕන. හිතන්න නං පරිකල්පනය කියන එක හෙමනැත්තං හිතන්න චිත්ත රූප මවාගන්න පුළුවන් වඩ ඕන එක ටික්ටොක් පලින් බෑ එකඉන්සස්ක්‍රෑම් එකෙත් බෑ රල්ල එකෙත් බෑ YouTubeු එකෙත් බෑ එක හේතුව එක පරිකල්පනය නැති කරනවා. කුඩු කරලදාන අපි සිදු ඇවිේ රේඩියෝ එක අපි මවා ගත්තා අපිට ඕන දේවල් එක තමයි පරිකල්පනය කියන්නේ. අපි කටිකතාවක් කියෙව්ුවම අපි ඒ ගම මවා ගණ්ඩෝන ඒ ගම මේ මනුෂ්‍යක කොහොම ඇතිද කියලා මවා ගණ්ඩෝ. ඒ අඇඳුම මවා ග්ඩෝන. ඒ ගඟගමවා ගණ්ඩෝනේ ගහ මවා ගණ්ඩෝන. ඒ එකකර තමයි චිත්ත රූප කියන්න. ඉති මේ චිත්ත රූප එ නැති පරිකල්පනයක් නැති මොලයක් හරියට ෆේස් බුක්ක එකේ කොමෙන්් කොටනු දැකැ ඇති ෆස්ුක් සාහිත්‍ය දැරයිින් හ සමානයි. උොට පරිකල්පනයක් නෑට හිතන්න බෑ. ඉතින් මේ හිතන්න බැරි ජන සමාජයක් බිහිවිමින් පවතින්නේ අපේ අලුත් පරම්පරාව නිසා නෝන බව මට දැන්තේරුුණේ මේ අර කෙටිකතාවල ටයිටල් සික දැක්කම් ඒ උබදා පු ටයිටල්ස් නං මහරි ආඩම් රයි මතමයි කෙටිකතා කියව්වේ නෑ හැබැයි මේ සමාජමාධ්‍ය ජාලා මොට්ට විදිහට භාවිතා කරන්න ඒ ගුන් ජෙනරේෂණ එක ඔබ නොවේ යයි ද මට පසක් වේගෙන යන මේ කෙටිකතහ ටික දැක්කම්. ඒක ඇන්නේ ඔබ මංහිතන් ඊට වැඩිය උනන්දුවක් ගන්නා පිරිසක් මේ සමාජයඉන්න අපි ඔවව මතුකරගත යුතුයි. එතකොටඒ ටික්ටොක් තරන්යට ඔබට පුළුවන් පිවිඩයක්වෙන්න ඔක කොට කොට හිටියයොත් ඔබට නිර්මාණ ශිලි පුදගලෙක් වන්න බැ නිර්මාණ ූර ශිලි පුද්ගලෙක් නොන සිම පුදගලෙකට ජීවිතය විනින්න බැ ජීතය රස විනිින්න බෑේ ජීවිතය ඉතාම කෙටි. අපි මේ ජීවත්වන කෙටිකාලය. ජවත්න්නේ රස විඳීම සඳ ම පමණයි සතුෘෂ්ටි පරමක් දන සතුටයි පර්මධනය ඉති රසවිඳන්න බැරි අය ගැන අපි අනුකම්පා කළ යුතුයි ඔවුන්ට සකභෝග සම්මානය ලබා දෙෙන අතර අපි එකතා ලියන්න පුළුවන් දරුවන්ට ටෝකින් බුක් සම්මාන අද ලබාදන බව පවසබින් ඔබ දරුවන්ටම ප්‍රාර්ථනා කරවා දීර්ග ගමනක් නිර්මාණශීලීව දීර්ඝ ගමනක් එමගින් ඔබගේ සතුට පිරණු ගමනක් සතුටෙන් සිටින අනාගතයක් ලබවා කළ පාර්ථනය කරනවා. අද දෙරන YouTubeු නාලිකාව. YouTubeු අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.